අයිබුවන් කියලා පිළිගන්නව හැමෝම. ඔගලන් දන්නවා බිත්තර කියලා කියන්නේ සෑම වයස්කාණ්ඩයකටම අයට ප්‍රෝටීන, විටමින වගේ පෝෂණ කොටස් අන්තර්ගත වෙච්ච ආහාර පැකේජයක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙහි තියෙන ප්‍රෝටීන සහ විටමින හානි වෙන්නේ නැතුව ඒක පිළියෙල කරගන්න හැටි කොහොමද කියලා කියන එක අපි අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ලෑස්ති වෙනවා. නිරෝගීතාවය වෙනුවෙන් අලුත් දැනුම සොයමින් අපේ channel එක සමග රැඳී සිටිනවට ස්තුති කරන අතර ඔබ අපේ channel එකට අලුත් කෙනෙක් නම් පල්ලෙහා දින subscribe button එක ඔබන්න අමතක කරන්න එපා. ඒ වගේම අපිට comment එකක් දෙන ගමන්ම යාළුවොත් එක්ක මේක share කරගන්නත් අමතක කරන්න එපා. ආහාරය සඳහා බිත්තරයක් පිළියෙල කරගන්නකොට මේ බිත්තරයේ තියෙන මූලික කොටස් දෙක, ඒ කියන්නේ සුදුමදේ සහ කහමදේ කියලා කියන කොටස් දෙකම අපි භාවිතයට ගන්නවා. තර්මේ සුදුමදේ කියලා කියන කොටසේ ප්‍රධාන වශයෙන්ම ප්‍රෝටීන විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. ඒ වගේම මේ කහමදේ කියලා කියන කොටසේ අන්තර්ගත වෙනවා ඉතා විශාල අංශු මාත්‍ර මූලද්‍රව්‍ය සහ වෙනත් විටමින් වර්ග ගොඩක්. එතකොට මේ කියන පෝෂණ කොටස් හානි වෙන්නේ නැතුව ආරක්ෂා කරගන්න නම් අපි මේ බිත්තරයේ ආහාරය සඳහා පිළියෙල කරගන්න ක්‍රමය, ඒ වගේම මේ ආහාර සඳහා පිළියෙල කරගන්නකොට අපි භාවිතා කරන උෂ්ණත්වය සහ ඒ සඳහා අපි යම්කිසි තෙල් වර්ගයක් භාවිතා කරනවා නම් භාවිතා කරන ඔයිල් වර්ගයක් ඉතාමත්ම වැදගත් වෙනවා. සාමාන්‍ය ප්‍රමාණය විශාල බිත්තරයක වැඩි ප්‍රමාණයක් මේදේ අන්තර්ගතයි. මේ මේදේ සැචුරේටඩ් ෆැට්, එහෙම නැත්නම් සන්තෘප්ත මේදේ කියලා කියනවා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම පොලි සැචුරේටඩ් ෆැට්, මොනෝ සැචුරේටඩ් ෆැට් කියලා කියන වර්ග දෙකක් තියෙනවා. මේ වර්ග තුනම පොදුවේ ගත්තාම ශරීරයට ඉතාමත්ම වැදගත් වන දේවල්, සෛල වර්ධනයට, පේශි වර්ධනයට සහ නොයෙකුත් වෙනත් ක්‍රියාවන් වලට ඉතාමත්ම වැදගත් වන මේද වර්ග කොටස් කීපයක් මේ. හැබැයි මෙන්න මේ ට්‍රාන්ස් ෆැට් කියලා කියන එක ශරීරයට අහිතකරයි. නමුත් ඔබ මේ බිත්තරේ පිළියෙල කරගන්න යන ක්‍රමයක් එක්ක සමහර මේ තියෙන හොඳ මේද වර්ග මේ ට්‍රාන්ස් ෆැට් බවට පත් වෙන්න පුළුවන් උෂ්ණත්වයේ වගේ දේවල් එක ප්‍රතික්‍රියා කරනකොට. ඒ වගේම බිත්තරවල අන්තර්ගතයි කොලෙස්ටරෝල්. මේ කොලෙස්ටරෝල් කියලා කියන එක මතභේදාත්මක රසායනික සංඝටකයක් වෙලා තියෙනවා. සමහර කාලවලට මේ කොලෙස්ටරෝල් හොඳයි කියලා කියනවා, සමහර කාලවලට හොඳ නැහැ කියලා කියනවා. අපි මේ ගැන ඉතාමත් පැහැදිලි විද්‍යාත්මක සාධක සහිතව වෙනම වැඩසටහනක් ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට පොදුවේ ගත්තොත් එහෙම සාමාන්‍ය බිත්තරයක ග්‍රෑම් 180ක් විතර ප්‍රමාණයක කොලෙස්ටරෝල් අන්තර්ගතයි. මේ හොඳ කොලෙස්ටරෝල් ඇත්තටම ශරීරයේ ඉතාමත් වැදගත් වෙනවා. මොකද කොලෙස්ටරෝල් සාමාන්‍ය ආහාරයක් එක්ක ශරීරයට එකතු වෙනකොට ශරීරයේ විසින් නිෂ්පාදනය කරන කොලෙස්ටරෝල්, අක්මාවෙන් නිෂ්පාදනය කරන කොලෙස්ටරෝල් මට්ටම අඩු කරනවා. ඉතින් ඒ නිසා ඇත්තටම දැනට හොයාගෙන තියෙන සාධක අනුව මේ කොලෙස්ටරෝල් බාහිරින් ආහාරයේ ලෙස එකතු කරගන්න ඒවා ශරීරයේ ඇතුළතදී නරක ක්‍රියාවන්, එහෙම නැත්නම් රුධිර දහවන පද්ධතිය හෘද ආශ්‍රිත රෝග ඇති කරන්න බලපාන්නේ නැහැ කියන එක පරීක්ෂණ වලින් ඔප්පු කරගෙන තියෙනවා. මේ දින ප්‍රෝටීන් ඉතාමත් වැදගත් වෙන අපේ මාංශ පේශීන් නිර්මාණය කරන්න, ඒ වගේම අලුත් සෛල පටක වර්ධනය කරන්න ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම මෙහි තියෙනවා විශාල වර්ගයක විටමින පරාසයක්, විටමින A, D, E, ඒ වගේම විටමින් B12. ඔයගලන් දන්නා විටමින් A කියලා කියනවා නිරෝගී සමක් ලබා දෙන්න. ඒ වගේම විටමින් B12 කියලා කියන එක හෘදයේ ක්‍රියාකාරීත්වය සඳහා, ඒ වගේම විටමින් E කියලා කියන එක තවත් විශේෂ ක්‍රියාකාරීත්වයක් එකතු කරනවා සීලියම් කියලා කියන මූලද්‍රව්‍යත් එකතු වෙලා. ඒ වගේම විටමින් D අපේ අස්ථි ප්‍රතිවර්ධනය කරන්න ගොඩක් වෙලාවට උදව් කරනවා. සෙලිනියම් කියලා කියන්නේ ඇන්ටිඔක්සිඩන්ට් එකක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. එයා විටමින් E එක්ක එකතු වෙලා අපේ ශරීරයේ ගොඩක් ගිවි ගිය පටක වර්ධනයේට, ඒ වගේම නිරෝගීතාවය සහ යෞවනත්වයේ පවත්වා ගන්න වැදගත් කරන කාර්යභාරයන් ගොඩක් කරන මූලද්‍රව්‍යයක් සෙලිනියම් කියලා කියන එක. ගොඩක් ආහාර වර්ගවල මේක නැහැ. ඒ නිසා බිත්තරයක සෙලිනියම් අන්තර්ගතයි. ඒක ඉතාමත් වැදගත් වෙනවා අපිට. ඒ වගේම ෆෝලේට් කියලා කියන්නේ ගර්භණී අවස්ථාවේ ඉතාම වැදගත් වෙන පෝෂණ සංඝටකයක්. හොඳ නිරෝගී ලදරුවෙක් බිහි කරන්නත් ඒක ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම ලුටින් සහ සෑන්සෑන්තින් කියලා කියන එක, මේක ශරීරයේ අපේ ඉතාමත්ම වැදගත් අවයවය වන ඇස් දෙක. ඇස් දෙකේ නිරෝගීතාවය සඳහා විශේෂයෙන්ම ඇස්වල වයසගත වෙනකොට ඇහියේ තියෙන කහල අපි එහෙම නැත්නම් මෙකියුල කියලා කියන එකේ ඇති වෙනවා දිරායම්, පටක දිරායම් අපි කියන මෙකියුල ඩීජෙනරේෂන් කියලා. මේ වළක්ව ගන්න මේ ලුටින් සහ සියසැන්තින් කියලා කියන මූලද්‍රව්‍ය දෙක ඉතාමත්ම සංඝටක දෙක ප්‍රයෝජනවත් වෙනවා. ඒක අපිට ලබා ගන්න පුළුවන් හොඳ ආහාර සංඝටකයක් හැටියට මේ බිත්තර සඳහන් කරන්න පුළුවන්. බිත්තරවල අඩංගු ගොඩක් පෝෂණ සංඝටකයන් ඉතා විශාල ප්‍රමාණයක් තිබුණත් අනිවාර්යයෙන්ම සඳහන් කර යුතුයි කියලා හිතච්ච නිසා අපි මෙන්න මේ කාරණා දෙකත් කතා කරනවා. එකක් තමයි කොලින් කියලා කියන රසායනික සංඝටකය. ඒක මොලේ ස්නායු පද්ධතියේ නිවැරදි ක්‍රියාකාරීත්වය සඳහා ඉතාමත්ම වැදගත් වෙන රසායනික සංඝටකයක්. ඒ වගේම ඔමේගා 3. දැන් අද කාලේ ගොඩක් වෙලාවට ඔමේගා සංඝටක ඔමේගා 3 6 කියලා කියන දේවල් භාවිතා කරන එක, ඒවා ප්‍රෙස්ක්‍රයිබ් කරන එක නිකන් මෝස්තරයක් වෙලා තියෙනවා. නමුත් මතක තියාගන්න ඔමේගා 3 කියලා කියන සංඝටකය මේ බිත්තරවල අන්තර්ගතයි. අපි ආහාරයක් ලෙස ඔමේගා 3 ගන්නකොට ඔමේගා 3 සහ 6 අතර තියෙන අනුපාතය ගැන සැලකිලිමත් වෙන්න ඕන. අපි තව ඉදිරි වැඩසටහනකදී ඒ ගැන විස්තර සහිතව කතා කරමු.
ඇත්තරම කියනවා නම් විතරයක තියෙන පෝෂදායි සංගතක ගැන වෙනම කතා කරන්න ගියොත් එම ලොකු වෙලාව ගන්න ප්‍රෝග්‍රෑම් එකක් එනවා. අපි ඒක ගැන වෙනම දවසක කතා කරමු. ඉතින් මේ කියපු සංගතක විනාශන වෙන්නේ විතරේ හදා ගන්න නම් ඒකට භාවිතා කරන තෙල් වර්ගය ඉතාමත් වැදගත් වෙනවා. ඔයගලන් දන්න ඔයගලන් පාවිච්චි කරන සමහරක් රට බටර්, සමහරක් රට ඔලිව් තෙල් පාවිච්චි කරනවා. ඇත්තරම සොයාගෙන තියෙනවා මේ වගේ සාමාන්‍ය පොඩ්ඩක් ඉහළ උෂ්ණත්වයකට රත් කරලා හානියක් නොවෙන්න භාවිතා කරන්න පුළුවන් හොඳම තෙල් වර්ගය පොල් තෙල් කියලා. ඉතින් මේ පොල් තෙල් පාවිච්චි කරලා විතරයක් සකස් කරගන්න ක්‍රම කීපයක් තියෙනවා. අපි කියන ස්ක්‍රැම්බල් එක් කියලා කියනවා. එහෙම නැත්නම් තවත් වෙලාවට අපි කියනවා බුල්ෂයි කියලා. එහෙම නැත්නම් උඩ පැත්තට අපි බිත්තරේ ඔම්ලට් එක වගේ හැදුවට එහි තියෙන කහමදයට හානි වෙන්නේ නැති වෙන්න අපි හදා ගන්න අවස්ථාවක් තියෙනවා. තවත් සමහරක් රට අපි බිත්තරේ පිළිඩ කරනවා ඔම්ලට් එකක් කියලා. ඒ කියන්නේ බිත්තරේ උඩත් යටත් දෙපැත්තම අපි පෑන් එකකින් රත් කරනවා. ඒ වගේම අපි තවත් කරන දෙයක් තමයි හાર્ඩ් බොයිලින් කියලා කියන එක. ඒ කියන්නේ හાર્ඩ් බොයිල් කියලා කියන්නේ බිත්තරේ සම්පූර්ණයෙන්ම අපි උණු වතුරේ දාලා තඹනවා. ඒ වගේම බිත්තරේ අපිට අභ්‍යන්තරයේ මද වශයෙන් තැම්බෙන්න සොෆ්ට් බොයිල් කරන්නත් පුළුවන්. ඒ වගේම තවත් සමහරක් කරන්න හොඳ ක්‍රම පිළියෙල කරගන්න ක්‍රමයක් තමයි එක් පෝෂෙක් කියලා කියන එක. ඒ කියන්නේ එග් එක කටුවෙන් අයින් කරලා උණු වතුරට දාලා අපි සුදු මදේ ඇතුළට කහ මදේ එකතු වෙන විදිහට සකස් කරගන්නවා. එහි ඝනත්වය දැඩි නොවෙන්න. ඒ වගේම තවත් බිත්තර පිළිර කරන ක්‍රම රාශියක් තියෙනවා. සෙන්චුරියන් එක් කියලා කියනවා බිත්තර සකස් කරලා ඒක සෝස් එකේ වගේ එක දාලා අවුරුදු ගාණක් තියලා කන්න ක්‍රමයකුත් තියෙනවා. තව සමහර කට්ටිය කැමති බිත්තරේ රෝ, එහෙම නැත්නම් අමුවෙන් පාවිච්චි කරන්නත්. ඉතින් මේ කියපු ක්‍රම වලින් බිත්තරේ ගුණ හානි වෙන්නේ නැති වෙන සකස් කරගන්න පුළුවන් හොඳම ක්‍රමය හැටියට හොයාගෙන තියෙන ක්‍රම කීපයක් තියෙනවා. එන් එකක් තමයි අපි කියපු පෝච් එක් කියලා කියන එක. ඒ කියන්නේ උණු වතුරෙන් භාජනයකට බිත්තරේ දැම්මට පස්සේ සුදු මදේ වට වෙලා තියෙනවා කහමදේක ඇතුළට එන ක්‍රමය. දෙවෙනි ක්‍රමයේ හැටියට සොෆ්ට් බොයිල් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම හાર્ඩ් බොයිලුත් හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ අභ්‍යන්තරයේ තියෙන රසායනික සංඝටක සහ ඒ වගේම සමහරක් හොඳ මේද නරක මේද බවට පත් නොවි ඒ වගේම ෆයිටෝ නියුට්‍රියන් කියලා කියනවා. ඒ වගේම ඇන්ටිඔක්සිඩන්ට් හානි නොවි පාවිච්චි කරගන්න පුළුවන්. ආහාරයට පිළියෙල කරගන්න පුළුවන්. ඒ වගේ ක්‍රම වලින් තමයි. එක එකක් අමුයෙන් පාවිච්චි කරනකොට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙහි ජීවත් වෙන සමහරක් බැක්ටීරියා වර්ග ඒ වගේ දේවල් ශරීරගත වෙන්න පුළුවන්. ඔබට සුව කරගන්න තැහැකි. එහෙම නැත්නම් ගොඩක් වද විඳින්න වෙන ආහාර මාර්ගය ඇස්සේ ලෙඩ ඇති වෙන්නත් මේ බිත්තර අමුයෙන් පාවිච්චි කිරීම හොඳ නැහැ. බිත්තරයක් භාවිතා කරනකොට සැලකිලිමත් වෙන විශේෂම කාරණය අපේ ලංකාවේ නම් කතා කරන්නේ නැහැ කියලා මට හිතෙනවා. අපි ගොඩක් වෙලාවට විවිධ වචන වලට රැවටෙනවා. අපි සමහරකට නැචරල් එක් කියලා බලනවා, ඕගනික් කියලා බලනවා. ඉතින් මේ කොහොම කරත් අපි දන්නේ නැහැ පිළිල කරන්නේ කොහොමද කියලා. ලංකාවේ මේ ආහාර ද්‍රව්‍ය වල තත්සාති ගැන අපිට සෑහෙන ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ බිත්තර පිළිල කරන්න යොදා ගන්න කිකිලියන්ට යොදන විවිධ ආකාර හෝමෝන වර්ග, විවිධ ආකාර විස බීජ නාශක වර්ග, ඒ වගේම ප්‍රතිජීවක ඖෂධ වර්ග වගේ දේවල් මේ බිත්තර වලට එකතු වෙලා එන්න පුළුවන් කියන මතයකුත් තියෙනවා. ඉතින් ඒ නිසා ඒක ගැන කිලිමත් වෙන්න පුළුවන් තරම් හොඳ නිදල්ලි හැසිරෙන කිකිලියන්ගෙන් ලබා ගන්න බිත්තර ආහාර සඳහා ගන්න පුළුවන් නම් හොඳයි. බිත්තර කියලා කියන්නේ සම්පූර්ණ ප්‍රෝටීන විටමින් අන්තර්ගත වෙච්ච හෙල්ත් පැකේජ් එකක් නිසා බිත්තර ආහාරයෙන් අයින් කරන්න එපා. ඒක ඔබගේ නිරෝගී පැවැත්ම සඳහා ඉතාමත්ම වැදගත් වෙන ආහාරයේ කොටසක් හැටියට එදිනෙදා පාවිච්චි කරන්න පටන් ගන්න. මේ වන්තරතුරු රාශියක් ඔයගලන්ට ගෙන එන අපේ channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔබට ස්තුතියි.